ආයුබෝවන් සැමට කලින් හරිතේ හරියටම කෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මඩොල් සීමේදී ළංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරින් මියගිය ගණන ඉහළට. පර්පචුවල් ට්‍රෙසරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු හා ක්‍රියාකාරකම් තවත් මාස 6කට අත්හිටුවයි. ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන්න ජනපති යුරෝපා සංගමයට කියයි. MCC කිවිසුම ඉදිරි මැතිවරණයෙන් පසු රාජ්‍යය අත්සන් තබනවා. මන්ත්‍රි පාටලි හෙළි කරයි. රංජන් අතනඟුවට ගැනීමට ඕනෑතරම් හේතු තිබෙනවා. ගිනි අවි ගැටලුව ඊට ප්‍රධාන හේතුවක් නොවන බව රාජ්‍ය ඇමති රෝහිත කියයි. සිවාජිලිංගම් විදේශ සහාය පතයි. උතුරු නැගෙනහිරට ජනමත විචාරණයකුත් ඉල්ලයි. දැන් දේශීය පුවත්. පස්සර මඩොල් සීම මාර්ගයේ හය කණුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 150ක් පමණ ප්‍රපාතයකට පෙරළී අද පස්වරුවේ සිදු වූ අනතුරෙන් මෙවන විට පුද්ගලයන් 9 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වනවා. පොලිසිය ප්‍රකාශ කළේ අනතුරෙන් තවත් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. මෙලෙස අනතුරට පත්වුණේ පස්සර සිට ඇකිරියන දක්වා දහවනේ වෙමින් තිබූ ලංගම බස් රථයක්. අදාළ බස් රථය අද පස්වරු 4:30ට පමණ ඇකිරියන බලා දහවනේ ආරම්භ කර ඇති අතර අනතුර සිදුව ඇත්තේ පස්වරු 5:20ට පමණයි. මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 30 දෙනෙක් පමණ පස්සර සහ බදුල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවන තුවාලකරුවන්ද ඒ අතර සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුරෝපා සංගමයේ නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. එහිදී ඔවුන් යුරෝපා සංගමයේ වෙනුවෙන් පළමුව ජනාධිපතිවරයාට සහ නව රජයට සුභාශිංසන පළ කළා. ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන ලෙස මෙහිදී ජනාධිපතිවරයා යුරෝපා සංගමයේ නිලීමක් කර සිටියා. ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වලට ලොව අනෙකුත් රටවල් සහ සමාන වේගයෙන් සංවර්ධනය වීම
සඳහා උපකාර කිරීම කලාපීය බල අධිකාරීත්වයට මුහුණ දීමේ ප්‍රශස්තම පියවර බව කියා සිටියා. සංවර්ධනය සහ බලය බෙදීම පිළිබඳවද වැඩිදුර කරුණු දැන ගැනීමට නියෝජිත කණ්ඩායම මෙහිදී උනන්දුවක් දැක්වුවා. ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලන විසඳුම් සංවර්ධන ක්‍රියාපිළිවෙත සමග සමකාමීව ඉදිරියට යා යුතු බවයි. මේ අතර ජනාධිපතිවරයා සහ නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරීන් සමග අද පසුවරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඉදිකිරීම සඳහා වූ සැලසුම් අනුමත කිරීමේදී පවතින දැඩි නීති රීති සහ දීර්ඝ කාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්වැති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ප්‍රථම වතාවට නිවසක් ලබා ගන්න අයෙකුට දීර්ඝකාලීනව ණය සහ සහන පොලී ක්‍රමයට ණය නිකුත් කිරීම පිළිබඳවද අවධානය යොමු කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. සියලු කුඩා නගර විධිමත් සහ අලංකාර ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම පද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහිද විශේෂ අවධානය යොමු වුණා. භූවිද්‍යා හා පතල් කාර්යංශයේ දායකත්වය ලබා ගනිමින් ගොඩකැසී ඇති වැලි නිදී ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වැලි මිල පහත දැමීමට ඇති හැකියාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එමගින් ප්‍රදේශ රසක් මුහුණ දෙන ගංවතුර තර්ජනයටද විසඳුම් ලබා දීමට හැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමටද තීරණය කෙරුණා. එහිදී බේරේ වැවට අපද්‍රව්‍ය එකතු කරන බවට හඳුනාගෙන ඇති ස්ථාන වහාම වසතමීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. අක්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපතා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා විසින් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පිළිගනු ලැබුවා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වන්දනාමාන කර ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මහනුවර බහිරව කඳ ඓතිහාසික ශ්‍රී මහා බෝධි විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි විහාරාධිපති උඩරට අමරපුර මහානිකායේ ශාසනෝදය කාරක සංඝ සභාවේ කාරක සංඝ සභික හා මූල්‍ය ලේඛාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පූජ්‍ය යටවත්තේ ධම්මානන්ද හිමියන් බැහැදුටුවා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා බෝධීන් වහන්සේ වෙත පැමිණ බෝධීන් වහන්සේට පිරිකර පූජා කර සඳුන් පැනින් නහවා පුද පූජා සිදු කරමින් ජයසිරි මහා බෝසමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට මහා සංඝරත්නය විසින් ආශිර්වාද පළ කළා. සීආයිටී නිලධාරීන් සමග රජ පාර්ශ්වය හොබවන රාජ්‍ය අමාත්‍යවරයෙක් දුරකථනය ඔස්සේ තොරතුරු සොයා බැලීම සාමාන්‍ය දෙයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා පවසනවා. අද සිරිකුත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. රංජන් රාමනායක අමාත්‍යතුමාට වෙච්ච දේ ගෙදරට ගිහිල්ලා අන්තිමට හොයාගන්න දෙයක් නැතුව ලයිසන් තුවක්කුව ඒකේ ලයිසන් කිරීම කල්ලිකුත් වුණා. ඒක නෙමේ හේතුව. දැන් ඊයේ මාධ්‍යදී අපි ඒක හොඳට දැක්කා. දැන් මේක වැරදුනහම ඒගොල්ලෝ බෝලේ බස්සන්න යනවා පොලිසියට. ඒගොල්ලන් උත්සාහ කරනවා අපි දැක්කා ඊයේ මාධ්‍යයෙන් මැති අමතුරු ආණ්ඩු පක්ෂ නියෝජනය කරන ඒ අය කියන මේ පොලිසිය කරපු එකක් අනේ අපි නම් නෙමේ. දැන් පොලිසිය බාර කවුද අමාත්‍යවරයා? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ආරක්ෂක ලේකම්වරයා. දැන් මේ කවුරුත් දන්නේ නැතුවද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව අත්අඩංගුවට ගන්න යන්නේ? දැන් බබාලා වෙන්න හදන මේක ඉතා පැහැදිලිව දේශපාලන පරිගැනීමට මේ අය මේ සිදුවීම් කරන්නේ. මේ මෙහෙම සුළුතර ආණ්ඩුවක් තියාගෙන මේ අය මේ විදිහට හැසිරෙනවා නම් තුනෙන් දෙකක බලය තිබ්බොතින් මොනවා කරාවේ? අනිත් එක තමයි මේ දැන් මේ කියන්න යන්නේ මේ CID එකේ නිලධාරීන්ට කතා කරලා අපි මහජන නියෝජිතයන් හැටියට අපි පොලිසියට කතා කරනවා. අපිට තිබ්බ ලොකුම චෝදනාව මොකද්ද? පෞගී කාලේ අපිට තිබ්බ ලොකුම චෝදනාව තමයි මේ හොරුන්ව අල්ලන්නේ නැත්තේ ඇයි කියලා. අපි යනත මිනිස්සු අහන්නේ ඒකමද? ඒක එතකොට අපි පොලිසියෙන් කතා කරලා අහන එක වැරදිද? මොකද්ද වෙලා තියෙන්නේ මේ නඩුවට? මොකද්ද වෙලා තියෙන්නේ අපි දැනගන්න එපා. ඉතින් සමහර වෙලාවට පාර්ලිමේන්තුවට කතා කරනවා, සමහර වෙලාවට ටෙලිෆෝන් එකෙන් අහනවා. 21 වෙනි සියවසේනේ අපි ලියුම් ලියලා අහන්නේ නැහනේ. දැන් අපි ආණ්ඩු කරන කොටත් බැනුම් අහන්න ඕනේ, විපක්ෂයේ ඉන්න කොටත් බැනුම් අහන්න ඕනේ. ඒක පුදුම කෙලියක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අතර සිදු වූ බව පැවසෙන දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා ඔවුන් අතරංගුවට ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස පොලිසිය විසින් පරීක්ෂාවට භාජනය කරලා ඔහුව අත්අඩංගුවට අරගෙන ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට අප ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක පැත්තකින් මේ සිද්ධිය දිහා බලනකොට අපිට දකින්න සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවේ පොලිසියේ හැසිරීම ගැන අපේ අප්‍රසාදය අපි පළ කරනවා. ඊයේ දවස වෙනකොට සමාජ මාධ්‍ය ජාලය තුල ඔබ මාධ්‍ය ආයතනත් මේ වන විට මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙනවා. ඔබ දකිනවා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එවැගේම CID එකේ හිටපු ශානි අබේසේකර අධ්‍යක්ෂකවරයා අතර හඬපටයක් අද මේ වන විට මේ රටේ සියලුම මාධ්‍ය ජාලය තුල අපි හැමෝටම දකින්න අහන්න ලැබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අතර සිදු වූ බව පැවසෙන දුරකථන සංවාදයක හඬපටයක්ද මෙම මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරිපත් කළා. කෙසේ වෙතත් දුරකථන හඬපට සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් මේ වන විට ක්‍රියාත්මක වන බැවින් එම හඬපටය විකාශයනු කිරීමට අප තීරණය කළා. මේ එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අත්තරංගුවට ගන්න ඕනේ මේ ගිනියාවියක් තියාගෙන හිටපු එකට එහෙම නැත්නම් තමන්ගේ ගිනියාවියට අවසර පත්‍රයක් ලබා දෙනකොට එකට නෙමෙයි මෙන්න මේවට තමයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් ගෙනල්ලා කට උත්තර ලබා ගන්න ඕනේ. දැන් මේකේ බොහොම පැහැදිලිව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ රටේ අධිකරණයේ ඉන්න විනිසුරුවරුන්ට දුරකථනයෙන් කතා කරනවා. දුරකථනයෙන් කතා කරලා ඒ විභාගවන නඩුවල සැකකරුවන්ව හිරගෙදරට යවන්න. ඔව් සාකච්ඡා කරන හඬපට මේකේ තියෙන. මේ විදිහට මේ ආණ්ඩුව දේශපාලනික වශයෙන් දේශපාලන දඩයම් කරලා හිරගෙදර ඉන්න කී දෙනෙක් ඉන්නවා? රිමාන්ඩ් බන්ධනාගාර ගත කරපු කී දෙනෙක් ඉන්නවා? අහිංසක ජීවිත කීයක් විනාශ වෙලා තියෙනවා? කවුද මේවට වග කියන්න වෙන්නේ? මේ රටේ කළලා තියෙන මහා දූෂණ මංකොල්ල වංචාවලට වැඩිය භයානක දෙයක් මේ. මේ මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරලා තියෙන. ඒතර ශානි අබේසේකර තාම පොලිස් සේවයේ ඉන්නවා. මේ වගේ සිදුවීම් වලට මහු සම්බන්ධයි. අද හඬපට තියෙනවා. ඔහුගේ ක්‍රියාවලිය එළියට එනවා. එනිසා අපි බොහොම පැහැදිලිව කියනවා පොලිස්පතිතුමනි කරුණාකරලා මේ සමාජ මාධ්‍ය ජාලය තුල සැරිසරන මේ හඬපටේ අරගෙන කරුණාකරලා ශානි අබේසේකරවත් රන්ජන් රාමනායකවත් මේ සම්බන්ධයෙන් නීතිය ඔවුන්ට ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් සීටී තැටේ විමර්ශනය කිරීමේදී වත්මන් නාටුව අපහසුතාවයට පත්කරන ඇතැම් කරුණු තිබේද යන්න සොයාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මාපිල මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පසුගිය රජයේ සමයේ සිදු කළ දූෂණ වංචා 10ක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණියා. රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ඒ දුරකථනයේ තියෙන වාර්තා අනුව පසුගිය ආණ්ඩුව කාලේ තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කරන්න රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කළ ආකාරයේ අපූර්වට සටහන් වෙලා තියෙනවා. රන්ජන් රාමනායක මැතිතුමාගේ සමීප මිත්‍රයෙක් තමයි මේ දුරකථනයේ මේවා සටහන් වෙන බවත් ඒ නිසා පොලිසියේ සෝදිසි වරෙන්තුවක් ගත්තේ සිල්ලර කාරණයකට නෙවෙයි ඊට අමතරව එතන තිබුණා බලපත්‍රයක් නැති පිස්තෝලයක් සහ වගේම අසභ්‍ය වීඩියෝ පට. ඕවට අල්ලන්න නෙවෙයි ගියේ. ඔය සිල්ලර කාරණා තමයි. වත්මන් නාටුව විසින් සිදු කරනු ලබන දේශපාලන පලිගැනීම් වලට නොබියව මුහුණ දීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසනවා. කැලණිය ප්‍රදේශයේ ජනහමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂය මර්ධනය කරන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව බයගන්නන්න දේශපාලන පලිගැනීම් ආරම්භ කළා තියෙනවා. ඒවට අපි බය නැහැ. ඒවට අපි මූණ දෙන්න සූදානම්. දැන් ආණ්ඩුව විහිළුවක් බවට පත්ලා ඉවරයි. අපේ අයව අත්අඩංගුවට ගන්නවා, අය අපදෙනවා, අය අත්අඩංගුවට ගන්නවා, අය අපදෙනවා. මොකද්ද මේ විහිළුව? හැබැයි එක දෙයක් අපි පැහැදිලිව කියනවා. ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ දේශපාලඥයන්ව වීරයෝ බවට පත් කරනවා ජනතාව ඉදිරියේ.
ඒකනම් සිද්ධ වෙනවා. ඉතින් ආණ්ඩුවට ප්‍රධාන ප්‍රශ්නේ ඒගොල්ලොන්ගේ ජානවලම පිහිටලා තියෙන මානසිකත්වය, පලි ගැනීම සහ හිරගල් වල දැමීම, ඒක පරිපාලනයේ කොටසක් සංකේතයක්. ඉදිරියට තව කාට කාට හරි යන්න වෙන්නත් ඉඩ තියෙනවා. අපටත් ඉතින් ගියාට ප්‍රශ්නයක් නැහැ. අපට ඔකද පුරුදුයි. අපට හොඳට පුරුදුයි. මම සිංහල අවුරුදු 3ක් හිරබත් කෑවා හිරෙයිදගෙන. ඒක හන්දා. නමුත් මේ කරන වැඩේ ඉතා පහත් වැඩක් හැටියටයි මම දකින්නේ. හොඳ හොඳ සෙල්ලම් පස්සට තියෙයි. එළඹෙන මහමැතිවරණයෙන් පසු වත්මන් රජයේ MCC ගිවිසුමට අත්සන් තැබීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පිකරණවක මහතා පවසනවා. අද දින නඩු කටයුත්තක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණි අවස්ථාවේදී මාත වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් මම කියනවා මේ මහමැතිවරණයෙන් පස්සේ මේ MCC ගිවිසුම අත්සන් කරනවා මේ රජය. එමෙ නැත්තම් නැහැයි කියලා කියන්නේ කියලා අපි කියනවා. නිකන් බොරු කමිටු දාගෙන බොරු කරන්න දෙයක් නෑ. MCC ගිවිසුම ඔය කියන විදිහේ ඔය මවපු විදිහේ බිල්ලෙක් නෙවෙයි. ඒක යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සාකච්ඡා කරන්න තමයි අපි ආවේ. ඒක ප්‍රධානයක්. ඒ සම්බන්ධයෙන් මැව්වා මේ රටේ මහා බිල්ලෙක්. දැන් ඒගොල්ලන්ට මේ බිල්ලා අවතාරයක් වෙලා තියෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඇත්තටම රජේ ඉඩම් විකුණනවා, රජේ දේපොළ විකුණනවා කියලා කෑ ගහපු අය ඇවිල්ලා දවස් කීපයක් යනකොට අර ශැංග්‍රීලා එක ගාව තිබිච්ච හමුදාවටයි ඉඩම ඉතුරු කොටස කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දුන්නා. මම කියනවා ඉදිරියේදී රාජ්‍ය දේපළ බහුතරයක් විකුණන සැලසුම් කරලා තියෙනවා. මේ මහමැතිවරණයේ 3-2 ගැනීම සඳහා ගෙනියන ප්‍රෝඩාවෙන් පස්සේ ඒවා වෙයි. ඒක වැළැක්වීමට අපේ රටේ ජනතාව මහමැතිවරණයේදී ක්‍රියා කරයි. එන්ට්‍රස්ට් වංචාව වගේ දේවල් වලින් මහ බැංකු වංචාවට වඩා විශාල ධනයක් රටට අහිමි වුණා. ඒ වගේ මම කියන්න ඕනේ. දැන් ආවේ හම්බන්තොට වරාය ගන්නවා කියලා. ඉන්දියාවට ගිහිල්ලා කිව්වා හම්බන්තොට වරාය අපි ආපහු සාකච්ඡා කරනවා කියලා. චීන තානාපති කාර්යාලයට ගිහිල්ලා එතුළට ඇවිල්ලා කිව්වා නෑ ඒක සාකච්ඡා කරන්නේ නෑ කියලා. ඒ වගේම දැන් අර මිල සූත්‍රයට හිනා වෙවි හිටියේ. ඇත්තට මිල සූත්‍රය ඇයි ක්‍රියාත්මක කරන්නේ? පැහැදිලිවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරන්න තමයි මිල සූත්‍රයේ ක්‍රියාත්මක කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේ මේ පිළිබඳව රටේ තත්ත්වය පිළිබඳ යම් ඇගයීමක් කරනවා. ඒ අවස්ථාවේදී මිල සූත්‍රය නොතිබ්බොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ක්‍රියාවලියෙන් ඉවත් වෙයි කියන බයටයි මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 වර්ෂයේ සහ ඉදිරිය සඳහා මුදල් මූල්‍ය සහ මුදල් අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම අද සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින්. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 සංවත්සරයට සමකාමීව රුපියල් 20ක වටිනාකමින් යුත් සමරු කාසියක් සහ රුපියල් 2000ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මහ බැංකුව අධිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියා. The Sri Lankan economy is at a crossroads. The Sri Lankan economy faced significant challenges in 2019, emanating from movements in the global economy as well as domestic developments. Within a single year, across the globe, monetary policies have reversed from tightening to easing, as economies experienced a synchronized slowdown caused by prevailing conditions in global trade cycle, rising trade barriers, geopolitical uncertainties, and numerous structural challenges. The spillover effects of the Easter Sunday attack, in particular, were felt across almost all spheres of economic activity. The economy grew at a slow pace of 2.6% in real terms in the first 9 months of 2019. The rate of growth for the whole year is likely to be around 2.8%. As an outcome of the collective efforts made by the Financial Intelligence Unit of Sri Lanka and other stakeholders, in October 2019, Sri Lanka was delisted from the grey list of the Financial Action Task Force. There are many domestic and international challenges. In the words of Sir Winston Churchill, the pessimist sees difficulty in every opportunity. The optimist sees the opportunity in every difficulty. Let us also begin to see opportunities in the difficulties we encounter. The Central Bank of Sri Lanka at the apex institution in money matters will continue to guide Sri Lanka to reach new heights in socio-economic achievement. මේ අතර ලියාපදිංචි ස්කන්ධහා සුරකුම්පත් ආඥාපනතහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්විටුවීම 2020 ජනවාරි මාස 5 දින පස්වරු 4:30 සිට බලපැවැත්වෙන පරිදි මාස 6ක කාල සීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
තම ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබා නොදෙන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ විදෙස් රටවල් හරහා සිය ඉල්ලීම් දිනා ගැනීමට ඕනෑම පියවරක් අනුගමනය කරන බව උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාචලිංග මහතා පවසනවා. එයද යාපනය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. තාවකාල විසඳුමට හරි 13 සංශෝධන ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා තමයි අපි ඉල්ලීම කරන්නේ පොලිස් බලතල ඉඩම් බලතල සහ තාවකාලික උතුරු නැගෙනහිර පළාතේ එකතු කරලා ගමන් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අපි ස්ථිර විසඳුමට අලුත් ව්‍යවස්ථාව හරහා අපිට ෆෙඩරල් ක්‍රමය දෙන්න ඕනේ කියලා තමයි අපි ඉල්ලීමක්. ඔබතුමාගේ අයියා ඒ හිටපු ජනාධිපතිතුමා මොකද කිව්වේ 2008 වර්ෂයේ 13යි ප්ලස් ප්ලස් කියලා කිව්වා. දැන් 13යි මයිනස් මයිනස් කියලා තමයි කතාව තියෙන්නේ. එහෙම අපි කියනවා නම් తాවකාල විසඳුමක් නැහැ, ස්ථිර විසඳුමක් නැහැ කියලා කියනවා නම් අපි එක්සත් ජාතික සංවිධාන හරහා අපි මේ උතුරු නැගෙනහිර පළාතේ ජනමත විචාරණ තියෙන්න ඕනේ කියලා ඉල්ලීම උඩ ගමන් කරන්න ඕනේ. අපි එක්සත් ජාතික මානව හිමිකම් හරහා, එක්සත් ජාතික සංවිධාන පොදු සභාව හරහා, ආරක්ෂාව සභාව හරහා ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එකට අපි ගෙනියල තමයි අපිට විසඳුමක් දෙන්න ඕනේ කියලා ගමන් කරන්න. ඔබතුමා තල්ලු කරන්න එපා. අතිකර ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු එක විවෘත කරලා කතාවට අධිකර ජනාධිපතිතුමා කියලා තිබුණා. ඒ කතාව බලනකොට මේක සිංහල බෞද්ධ ජනතා විතරයි මෙන්නවා, අනිත් සුළු ජාතියක ගණන් කරන්න බෑ කියලා වාගේ තමයි කතා කරේ. එක්සත් ලංකා කියලා අපි බලාපොරොත්තු ඉන්නකොට ඒකීය රාජ්‍යයි බෞද්ධ ආගමට විතරයි කියලා කිව්වා නම් ඒක මේ විසඳුමක් එන්නේ නැහැ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභයවර්ධන මහතාද ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් මෙලෙස ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කිසිම ආකාරයකින් දේශපාලන ප්‍රහාරයක් හෝ වෙනත් කිසිම කාරණයක් සම්බන්ධයෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවීමේදී එතුමා කටයුතු කරේ නැහැ. නමුත් මම දැක්ක අද පුවත්පතක තියෙනවා විශේෂයෙන්ම රාජාසන කතාවේදී ජනාධිපති සියලු ජාතීන් ආගම් භාෂාවන් අමතක කරලා කියලා. ඔහු කිව්වේ එකම කාරණය රජුන් තනන්නන් මේ මැතිවරණ ඉවත් වෙලා තියෙනවා කියලා. ඒ රජුන් තනන්නන් ඉවත් වෙලා තියෙන්නේ මේ ජාතීන් වශයෙන් බෙදලා ඒ ජාතීන්ගේ නායකත්වයන් අරගෙන ඒ ජනතාව විකුණලා ආණ්ඩු පාලනය කිරීම කරන්න දෙන්නේ නැහැ කියන එක තමයි එතුමා පැහැදිලිව කිව්වේ. ඒ ජනතාව භාවිතා කරලා තමන්ගේ දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරගෙන ගියා. නමුත් මේ රටේ බහුතර ජනතාවක් තීන්දුව කළ තියෙනවා එවැනි තත්ත්වයක් නැතුව බහුතර ජනතාවගේ බලෙන් ආණ්ඩුවක් පත් කරන්න පුළුවන් කිය. ඒ නිසා අද සමහර අයට ප්‍රශ්නයක් කියලා තියෙනවා මේ භාෂා පිළිබඳ කතා කරේ නැහැ, ආගම් පිළිබඳ කතා කරේ නැහැ. එහෙම කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතුමා ඉතා පැහැදිලිව ඉල්ලීමක් කරා සියලුම සුළු ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂවලට එකහු වෙන්න කියලා. ඒ නිසා ජාතිවාදයෙන් එතුමා කතා කරෙත් නැහැ, ආගම්වාදයෙන් එතුමා කතා කරෙත් නැහැ. අදට අපි ඔබෙන් සමු ගන්නවා ජලිතම් සමූහයට උදැස්සන 6ට දවසුන් සම් කරන තවත්වා දැනගන්න එක්වන්න www.sinhalanews.lk අපගේ වෙබ්පිටුවට සුබරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.